අධිකරණයට අපහාස කළේ යයි මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධනට එරෙහිව ගොනු කළ පෙත්සම් දෙකක් සලකා බැලීම මැයි 22 වෙනිදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨ අධිකරණය නියම කළා. පෙත්සම් කැඳවනු ලැබුවේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ පංචපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ. නීතිපතිවරයා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට අදාළ ලේඛන ගොනු කිරීම සඳහා කල් ලබා දෙන ලෙස ඉල්ලීම් කළා. එම ඉල්ලීමට අවසර දුන් ශ්‍රේෂ්ඨ අධිකරණ විනිසුරු මඩුල්ල අනතුරුව පෙත්සම සලකා බැලීම මැයි 22 වෙනිදා කැඳවීමට දින නියම කළා. පෙත්සම් ගොනු කර තිබුණේ සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සහ ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් යනායයි. පළාත් පාලන ඡන්දේ පැවැත්වීම සඳහා 2023 අයවැයෙන් වෙන් කළ මුදල් ප්‍රතිපාදන රඳවා ගැනීම වළක්වා ලැබමින් ශ්‍රේෂ්ඨ අධිකරණය මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත පසුගියදා අතුරු නියෝගයක් නිකුත් කර තිබුණා. එම අතුරු නියෝගයට අනුකූලව කටයුතු නොකිරීම තුළින් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා අධිකරණයට අපහාසයක් සිදු කර ඇතැයි චෝදනා කරමිනුයි මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුවත් දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.